विश्वे आशीर्वादे स्वबाधमे उपरीतम बलयांगे शक्ति आशीर्वादे मगधरो हमोटम लभेवा किला मम प्रार्थना मट अद हितुना तवत् हरि अपूर्व पुरुद्दक ओबे जीवितयट एकतु करवानट ओने किला मोकद मेक इतामत्म होंद ओबे जीवितयट अवश्य करन प्रबल शक्ति स्वाभाविकवम लबा गन्नट पुलुवन हरिम निरायासे लबा गन्नट पुलुवन क्रमयन् हेबै समाजे तियेन विविध विविध मतिमतांतर निसा मे दे गोडाक वेलावट बहु अयगेन् बहरव यनवा इतिन् मट हितुना मेक ओबे जीवितयट एकतु करन्नट ओने कियला ए तमै अपि कियनवा उरुवन् बैम एहेम नत्तम् සිවුරුවන් කිරීම කියලා. එහෙම නැත්නම් විසල් කරනවා කියලා කියනවා. මේ විස්ලින් එහෙම නැත්නම් මේ සිවුරුවන් කිරීම උරුවන් බෑන මේ පුරුද්ද ඇත්තටම ජීවිතයේ පුදුමාකාර විදියට ප්‍රබල ශක්තියන ආකර්ෂණය කරන හරි අපූරු ක්‍රමයක්. මේක බොහෝ දෙනෙක් සමාජයේ එක්තරා මතයක් තියෙනවා පිරිමි පාර්ශවයට විතරයි මේ දේ කරන්නට පුළුවන් ගැහැණු පාර්ශවයේ මේක කරන එක සුදුසු නෑ කියලා මතයක් තියෙනවා නමුත් ඇත්තට මේ මතය මම බැහැර කරන්නට ඕනේ මොකද මේ උරුවන් බෑම නිසා ප්‍රබල ශක්තියන ආකර්ෂණය කිරීමේ හැකියාව අපිට ප්‍රබලව ලැබෙනවා මොකද අපිට සාමාන්‍ය කටහඬක් තුල තියෙන ශබ්ද ශක්තියට වඩා මේ උරුවම් බෑම නැත්තම් සිවුරුවම් කිරීම මගින් ප්‍රබල ශක්ති සංඛ්‍යාතයන් පිට කරන ප්‍රබල පරාසයක ශබ්ද ශක්ති සංඛ්‍යාතයන් පිට කිරීමේ හැකියාව අපිට ලැබෙනවා දැන් ඔබට මම කරලා පෙන්නන්න මේ විදිහට දැන් මේ මගේ කටහඬට වඩා මේ උරුවම් බෑම තුල ප්‍රබල ශක්තියින් අපිට මේ විශ්වයට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පුතේ පොඩ්ඩක් දැන් ඕගොල්ලන්ට මේ දේ කරන්න පුළුවන් නම් කරන්න බැරි දරුවෝ මේක කරන්න පුරුදු වෙන්න කියලා මම බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේකෙදි සමහර අය මේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල තමන්ගේ කට ඇතුළට එකතු කරලා මේ විදිහට උරුවම් බාන පුරුදු වෙනවා. ඒක නිමේ නිවැරදි ක්‍රමය. තමන් අර කුරුල්ලෙක්ගේ නාදය වගේ උරුවම් බාන්නට තමන්ගේ තොල් දෙක සහ දිව තුලින් මේ 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 තියෙන ශබ්දය ශබ්ද ශක්තිය එකතු කරන්නට මේ වාතය කලම්බමින් මේ අපි ඇති කරන සාමාන්‍ය උරුවම් බෑමට තමයි ඔබ හුරු වෙන්නට ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් මොනවා හරි වැඩක් කරනවා නම් ඔකලන්ට ඒ වැඩේ තියෙන මහන්සිය විඩාව නැති කරන්න උරුවම් බාමින් මේ වැඩේ ඔබ කරනවා නම් ඔබට හරීම පහසුවෙන් මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් දවසකට විනාඩි 15ක්වත් මේ උරුවම් බෑම සිද්ධ කරන්න පුළුවන් නම් දරුවන්ට අපූරු උද්‍යෝගිමත් භාවය තමන්ගේ ශරීරයේ ඇතුලේ පුදුමාකාර උද්‍යෝගිමත් භාවයක් හරිම සතුටක් සැනසීමක් ලබා ගන්නත් හැකියාව ලැබෙවි. ඒකට හේතුව තමයි මේ උරුවම් බෑම මගින් අපි මේ විශ්වයට ප්‍රබල ශක්තියක් පිට කරනවා. ඒ ශක්තිය නැවත අපි මේ විශ්වයේ ප්‍රබල ශක්තිය විශ්වයේ කලම්බන ප්‍රබල ශක්තියව අපි ආකර්ෂණය කරනවා. ඒ ආකර්ෂණය තුළින් අපිට සුබ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඇයි මේක මේ විදිහට සමාජගත වෙලා තියෙන්නේ කියන එක ඇත්තටම මට හිතා ගන්න බෑ. නමුත් හොඳ දෙයක් සමාජගත වෙන එක හොඳයි. ඒ නිසා තමයි මම දරුවන්ට මේ පිළිබඳව මතක් කරන්නට හිතුනේ. දැන් සාමාන්‍ය උරුවම් බෑව කියන එක විශේෂිත හැකියාවක් විදිහට තමයි අපි සමාජයේ පිළිගන්නේ. නමුත් හැම කෙනෙක්ටම මේ හැකියාව වැඩි දියුණු කරගන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ පුංචි දරුවන්ට පවා මේ උරුවම් බෑම තුළින්
විවිධ විවිධ ගීත මුමුණන්නට ඔබත් ඔබ නිදහසේ ඉන්න වෙලාවට ඔබට පාළුවක් කාන්සිය දැනෙන වෙලාවට දරුවෝ තුරු වෙන්නට ඕනේ මේ උරුවම් බෑම තුළින් තමන්ගේ ප්‍රබල ශක්තිය නැවත තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඇති කරගන්නට ඉතින් මේ වගේ පුංචි පුංචි කාරණා ඔබ හිතුවේ නැති වුණාට ඒව පුදුමාකාර විදිහට අපේ ජීවිතයට ප්‍රබල ශක්තියක් එකතු කරනවා කෙනෙක්ගේ කටහඬට කටහඬේ තියෙන ශක්තියට මේ උරුවම් බෑම තුළින් අපි ග්‍රහණය කරගන්න එක්කාසු කරගන්න මේ ප්‍රබල තීව්‍රතාවයකින් යුක්ත ප්‍රබල සංඛ්‍යාතයන් වලට පුදුමාකාර හැකියාවක් තියෙන ඔබේ ජීවිතයට හොඳ දේවල් එකතු කරන්න ඉතින් මම හිතනවා මේ දැනුවත් කිරීමෙන් පස්සේ දරුවෝ මේක තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ කියලා ඒ වගේම දරුවන්ට මතක් කරන්නට ඕනේ මේ සෞභාග්‍ය රන්දුරටුව මාර්ගෝපදේශනය කියන්නේ ඉතාමත්ම සරල ක්‍රියාකාරකම් සහ අභ්‍යාස ගුරුකම් සහිත මාර්ගෝපදේශනය මේකෙදි ගුරුකම් කියලා කියන්නේ කෙනෙක්ව රිදවන දෙයක් නෙමෙයි මේකෙදි මේ සෝබාධමේ තියෙන විවිධ ඔබට නොපෙනෙන මානයන් වල තියෙන විවිධාකාර වූ ශක්තියින් ඔබ වෙතට ග්‍රහණය කර ගැනීමේ මාර්ගයයි මම කියලා දෙන්නේ. ඉතින් සෝබාධමත් එක්කලා අධ්‍යාත්මිකව ඒකාත්මික වෙන කෙනෙක් විදිහට මා වෙතට ලැබෙන පණිවිඩ ඒ වගේම මා වෙතට ලැබෙන ඒ විවිධාකාර නිමිති වලින් පහළ වෙන සියලුම තොරතුරු මම දරුවන්ට ලබා දීම සිද්ධ කරනවා ඒක ලබා දෙන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් තකා නෙමෙයි ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට මේ වෙනකොට ලක්ෂය සංඛ්‍යාත දරුවන්ට සුබ දේවල් ලැබිලා මට සුබ පණිවිඩයක් තියෙන ලක්ෂයකට වැඩි දරුවෝ පිරිසක් මම මේ දීලා තියෙන මාර්ගෝපදේශනය ඔස්සේ ඒ වගේම මගේ හිතට නිරන්තරයෙන්ම දරුවන්ව පුද්ගලිකව මතක් වෙනවා කියලා කියන්නේ ඔවුන්ට පුදුමාකාර ශක්තියක් ලැබෙන බව දරුවෝ මට මතක් කරලා ඉවලා තියෙනවා ඉතින් මම හරිම නිහඬ ආධ්‍යාත්මික ගමනක ඉන්න කෙනෙක් හරිම සරල ජීවිතයක් ගත කරන කෙනෙක් නමුත් දරුවන්ගේ දුක දරුවන්ට ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න කම්කටොළු විසඳන්නට මම මගේ කාලයෙන් ඉඩක් වෙන් කරනවා මොකද මට ඕනේ දරුවන්ගේ ජීවිත සාර්ථක කරවන්න. ඉතින් ඒකට තමයි මම බොහෝ වෙලාවට මේ විදිහට මගේ කාලය වැය කරලා ඔබ වෙතට ඔබට කළ හැකි ඔබව අපහසුතාවයට පත් වෙන්නේ නැතුව ඔබට සරලව කරන්නට පුළුවන් විවිධාකාර ක්‍රියාකාරකම් අභ්‍යාස ගුරුකම් මේ සියල්ලම මගින් ඔබේ ජීවිතය ශක්තිමත් කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් දරුවෝ ප්‍රබල විශ්වාසයකින් මා කෙරෙහි ලෙංගතුකමකින් භක්තියකින් ආදරයකින් යුක්තව මේ මම දෙන අභ්‍යාස කරනවා නම් ඒවයි ප්‍රතිඵල දරුවන්ට අත්හදා බලන්නට පුළුවන් විශ්මිත ප්‍රතිඵල ලබාගත් ඕන තරම් දරුවෝ ඉන්නවා ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB පේජ් එකට දරුවෝ ඇවිල්ලා බලන්න කොයි තරම්නම් ප්‍රතිඵල දරුවන්ට ලැබිලා තියෙනවද කියලා ඒ වගේම මගේ YouTube channel එකේ කමිටි සෙක්ෂන් එකේ දරුවන්ට බලන්නට පුළුවන් ඉතින් මට ඕනේ මේ යන මේ රට යන මාර්ගය මේ අපි කොයිතරම් මොන අතින්වත් අපිට දියුණු වෙන්න බෑ අපේ ප්‍රබල ශක්තියක් ආධ්‍යාත්මික ශක්තියක් නැති ජාතියක් වුණා. ඉතින් මේක හරිම අඩුපාඩුවක් විදිහට මට පේනවා. ඒ කියන්නේ වෙනත් ජාතීන්ට සාපේක්ෂව අපේ කොයිතරම් හිත හොඳ වුණත් අපේ මුළු දරුවෝ හැමෝම මේ දුක කියන සංකල්පය තුළම ඇලිලා ගැටිලා ඉන්නවා කරුමය කියන සංකල්පය අනේ කරුමේ තමයි අනේ දුක තමයි කියන සංකල්පය තමයි හැම කෙනෙක්ගේම හිත ඇතුලේ තියෙන්නේ ඉතින් මේක වෙනස් කරන්නට ඕනේ මට හිතා ගන්න බෑ බුදුදහම කියන ප්‍රබලතම ආගම අපිට තිබිලත් සෝබාධමේ ප්‍රබලතම සියලුම සම්පත් අපිට තිබිලත් අපි ඇයි මේ විදියට උනේ කියලා ඉතින් මේක වෙනස් කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ මේක මම තනියෙන් හරිම ආදරෙන් කරන උත්සාහයක් මට පුළුවන් තරමේ මම දරුවන්ට මේ දේ එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා මම ප්‍රසිද්ධ මාධ්‍යවලට ප්‍රසිද්ධිය තකා නොයන නිසා ගොඩක් වෙලාවට මේක ප්‍රබලව
මට පුළුවන් වෙන්නේ දරුවෝ අතරට ගෙනියන්න මේ මගේ YouTube channel එකේම විතරයි. ඉතින් දරුවන්ට මතක් කරන්නට ඕනේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ videos තවත් අය අතර share කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබට හැකි විදියට ඔබ වචනෙන් හරි මේ දේවල් තව 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 තමන්ගේ යාළුවන්ට නෑදෑයින්ට හැමෝටම කියලා දෙන්න. හැමෝටම කියලා දෙන්න. කියලා දෙන එකෙන් තමයි මේ කෙනෙක්ව මේ channel එකට යොමු කරන්නත් පුළුවන් ඔබට. ඒ කෙනාට ගැටලුවක් තියෙනවා නම් සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවට යොමු කරන්නත් පුළුවන්. ඔබ මේවෙන් යම් කිසි දෙයක් උකහාගෙන තියෙනවා නම් ඒ දේ තවත් කෙනෙක්ට කියලා දෙන්න. මම විතරක් තනිව ගමනක් යනවා කියලා හිතන්නට එපා. දැන් මම මේ විදිහට හිතුවනම් මම මේ සියලුම යථාර්ථයන් අවබෝධ කරගත්තට පස්සේ මට මම කරේ ඔබට කියලා දෙන එක. ඒව මම නොමිලේම කියලා දීලා තියෙනවා. දැන් සෞභාග්‍ය රන්දරතුව මාර්ගෝපදේශනයේ දරුවන්ට මම නොමිලේම මගේ channel එක ඔස්සේ වෙනම playlist එකක් තියෙනවා අධිශක්ති ආකර්ෂණයට මඟ කියලා. ඊළඟට ඒකේ ගුරුකම් සහ සරල අභ්‍යාස තියෙනවා. ඒ වගේම low attraction by ශාරාජ කියන මගේ අනිත් playlist එකේ channel එකේ ඔබට බලන්න පුළුවන් playlist පහක් විතර ඇත්තේ. මේ පහෙන් එකක් තියෙනවා අධිශක්ති ආකර්ෂණයට මඟ, අනිත් එක low attraction by ශාරාජි. එතකොට මේ දෙකේම මම දීලා තියෙනවා දරුවන්ට ජීවිතේ ගොඩ ගන්නට තියෙන විවිධාකාර අභ්‍යාස. එතකොට ඒවා මම මේ නොමිලේම දරුවන්ට ජීවිතයට එකතු කරන්නේ ඇයි? මට ඕනේ හැම කෙනෙක්ම මේ ජීවිතේ සාර්ථකව ජීවිතයට මුහුණ දෙන වැරදි හැඟීම් ඇති නොවන විදියට තමන්ගේ ආධ්‍යාත්මය පවත්ව ගන්න දරුවෝ පිරිසක් බවට පත් කරන්න. ඉතින් මම මේ විදියට ඔබ වෙතට ආදරේ මේ දේවල් දෙනවා නම් මගේ දරුවන්ට පුරුදු පුළුවන් වෙන්න ඕනේ. මේ හැම දෙම තව 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 මේ මම කියලා දෙන දේවල් තව 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 ප්‍රචාරණය කරන්න. ප්‍රචාරණය කිරීම මගින් අපි කරන්නේ මේ මුළු ලංකාවම පුදුමාකාර පිබිදීමක් ඇති කිරීම. ඉතින් මම දකින දේ තමයි අපේ ලංකාව ලාංකිකයින් විදියට අපි යම් කිසි තැනක හිර වෙලා තියෙනවා නම් ඒ හිර වීමට හේතුව අපේ ආධ්‍යාත්මික ශක්තියන් වල අඩුපාඩුවක්මයි. අපි හිතන විදිය, අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන විදිය අඩුපාඩුවක්මයි. අපි ඒක සකස් කරගත යුතුයි. ඉතින් ඒ වගේම මම දරුවන්ව හරියට උද්‍යෝගිමත් කරනවා අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ ක්‍රම පිළිබඳව දැනුවත් වීම සඳහා. මොකද ඒක අපේ රටට ඉතාම වැදගත් දෙයක්. අපිට පුළුවන් නම් ඩොලර් වලින් ඉපෙයින් කරන්න, අපේ බැංකු ගිණුමට ඩොලර් වලින් මුදල් ලබා ගන්න. ඒක හරීම වැදගත් දෙයක්. මේක කරන්න බැරි කමක් නැහැ. මම දරුවන්ට පෙන්නලා තියෙනවා දැනට මේ මම දීලා තියෙන අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට, ස්වයං අධ්‍යන පාඨමාලාවට එකතු වෙලා දරුවෝ විවිධාකාර ක්‍රමවලට ක්‍රම කුඩාක් තියෙනවා විශ්වාසවන්ත ක්‍රම. විවිධාකාර ක්‍රමවලට මේ ඉපෙයීම් සිද්ධ කරනවා. ඉතින් ලක්ෂයකට අධික මුදලක් ඉපයන්නට පුළුවන් මාසිකව. ඒක තමන්ට මාසික වැටුපක් විදිහට ලබා ගන්න පුළුවන් හොඳ තරම් ක්‍රම තියෙනවා. ඒ පිළිබඳ දැනුම ලබා දීම තමයි මම මේ පාඨමාලාව තුලද කරන්නේ. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම මම දීලා තියෙන මේ සෞභාග්‍යයේ රන්දරතු මාර්ගෝපදේශනයේ මම දීලා තියෙන මේ channel එකේ තියෙන videos ටික බලලා ඒ තාමත් තමන්ට හරි විදියට තේරෙන්නේ නැත්නම් අභ්‍යාස කරන්න අමාරුයි නම්, චිත්‍රූප මවන්න අමාරුයි නම්, ගැටලු ඇති වෙනවා නම් ඔබට මාත් එක්කලා කතා කරලා ගැටලු විසඳ ගන්නට අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඒ අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා සෞභාග්‍ය රන්දුරතු වැඩමුළුවට. ඒ වගේම මතක් කරන්න ඕනේ අනිත් දේ තමයි මගේ අභ්‍යාස මම මේ දීලා තියෙන මාර්ගෝපදේශනයේ කටයුතු කරන දරුවන්ට අනිවාර්යෙන්ම ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරු මැණික් නිර්දේශ කරනවා මම හැම දරුවෙක්ටම. ඒක විශේෂිත පලිඟු හිම කියලා දෙයක් නැහැ. මම ලබා දෙන ඒ සිව් බලය, පලිඟු වලින් මම ලබා දෙන සිව් බලය හැම දරුවෙක්ටම තියෙන්නට ඕනේ. ආශිර්වාද පලිඟු කට්ටලෙන් සිද්ධ කරනවා ඒ දේ. මම ආශිර්වාද කරලා බල ගන්වලයි යවන්නේ. හැබැයි ඒක ලබා ගන්නට ඕනේ ඔබ නිවැරදිව අභ්‍යාස කරලා මුදල් ආකර්ෂණය කරගන්න දරුවෙක් නම් විතරයි. ඒක ලබා ගන්න ඔබට ඔබේ හිත ඔබව මෙහෙවනවා. ඔබට ඒකට අවශ්‍ය කරන මූල්‍යමය ශක්තිය දීලා ඔබට හරිම ලේසියෙන් පලිඟු ලබා ගන්නට විවිධාකාර මාර්ග විවර වෙනවා. දැන් සමහර දරුවෝ මට කියනවා මට ලොතරැයි ඇදුනා. ලොතරැයි ඇදලා තමයි මම පලිඟු ලබා ගන්නේ. සමහර දරුවෝ කියනවා හිතාගන්න බැරි විදියට අමතර ආදායම් මාර්ග.
ඇති වුණා පළිඟු ලබා ගන්නට අවශ්‍ය කරන මුදල ලැබිලා ඒක නැති වෙලා ගියා. ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ විදිහට ඔබට හිතා ගන්න බැරි විදිහේ මුදල් ලැබෙනකොට තමයි ඔබ ඒක ලබා ගන්නට ඕනේ. ඒ ඔබට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නට විශ්වයේ මාර්ගය හදනවා. ඒ මොහොතේදී ඔබට ආශිර්වාද පණිගු සාහිරු මැණික් ලබා ගන්නට පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා මාත් එක්කලා කතා කරලා මේක හොඳ පණිගු මොනවද කියලා හිතනවා කියලා හිතන දරුවෝ. එහෙම අවශ්‍ය නැහැ. ඕනම දරුවෙකුට ඒ ආශිර්වාද පණිගු සහ හිරු මැණික් ලබා ගන්නට පුළුවන්. හැබැයි කිසිම විදියකින් අයවීමක් කරලවත් තමන් සාමාන්‍යයෙන් උපේන මුදල, ඒ කියන්නේ තමන්ට සාමාන්‍ය දේවල් වලට තියෙන මුදලවත් නෙමෙයි මේකට ඔබ වැය කරන්නට ඕන. ඔබ මම දීලා තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාස, මම හිතන්නේ 30කට 40කට වඩා වැඩි මුදල් ආකර්ෂණ අභ්‍යාස දීලා ඇති මේ වෙනකොට, ඒ සියලුම අභ්‍යාසවලින් ඔබට දැනෙනවා වෙනදට නැති විදියට මට මුදල් එනවා කියලා. අන්න ඒ විදියට ඔබට ලැබෙන මුදල් ඔබ ඉතුරුම් වලටත් දාලා ඔබට දැනෙනවා මම ආශිර්වාද පළිඟු ලබා ගත යුතුමයි කියලා. අන්න ඒ විදියට ඔබේ හිත ඔබව මෙහෙවන වෙලාවෙදී ඔබට මූල්‍යමය ශක්තියක් නොහිතූ විදියට ලැබෙනවා කියලා, ඔබට දැඩි උවමනාවක්, ආධ්‍යාත්මික උවමනාවක් මේ පිළිබඳව නැගෙන මොහොතේදී තමයි ආශිර්වාද පළිඟු හිරු මැණික්, නිල් මැණික් හෝ රෝස මැණික් දරුවන්ට ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒක මම ප්‍රබලවම හැම වීඩියෝ එකකදීම මතක් කරන්නේ. මොකද සමහර දරුවෝ ණය වෙලා මේක ගන්න උත්සාහ කරනවා. ඒක වැරදි, හොඳටම වැරදි. එහෙම කරලා මේකේ බලපැවැත්ම වෙන්නේ නැහැ. මොකද ආශිර්වාද පළිඟු සහ හිරු මැණික් මට අවසර තියෙන්නේ දරුවන්ට බල ගන්නට ලබා දෙන්නටම විතරයි. එතකොට ඒ බලගැන්වීම සිදු කරන්නට ඕනේ ඔබේ අත්ලමත තියාගෙන හිරු වෙලින් බලවන්ත කරමින්. මම ශක්ති කරලා එවන්නේ ඒක නිසා. එතකොට මේ බලය ලබා ගන්නට බැරි නම් ඔබට ඒක ඒ අවහිරතාව තියෙනවනම්, ශක්ති අවහිරතාව තියෙනවනම් ඔබට ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එතකොට ඒක නිවැරදි විදියට භාවිතා කරන්නට ඔබව දැනුවත් කිරීම මගේ යුතුකම. ඉතින් ඒ නිසා තමයි දරුවන්ට මම මේ පිළිබඳව නිවැරදිව නිරවුල්ව මතක් කරන්නේ. ඒ විදිහට තමයි ආශිර්වාද පණිගු ලබා ගන්නට ඕනේ. අඩුම ශක්තියකින් යුක්තව වුණත් කමන්නේ, මූල්‍යමය ශක්තිය තමන්ට අඩුම මුදලට වුණත් ඒක ලබා ගන්නට පුළුවන්. හැබැයි තමන්ට ඒක දැනෙන මොහොතේදී සමහර දරුවන්ට මම විවිධ පිළිවෙත් ලබා දීලා කියලා දැම්ම මේ ආශිර්වාද පණිගු ලබා ගන්න සුදුසු නෑ කියලා. මම සමහර වෙලාවට විශේෂිත විදියේ ශක්තිය අවහිරතා තියෙන දරුවන්ට සෞභාග්‍යන අතුරට වැඩමුළුවේදීත් මම ඒක කියලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒකේ බලපැවැත්ම තියෙන විදියට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය සකස් වුණාට පස්සේ තමයි ඔබ ඒක ලබා ගන්නට උනේ. ඒක පැහැදිලිව මතක් කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය දරුවන්ට දැන් මේ දවස්වල මගේ ගොවිපොලේ, ඔබ දන්නවා කාබනික ගොවිපොල, සිම්පල් ලයිෆ් කාබනික ගොවිපොලේ අසවැද්ද විවිධ භෝග වලින් අසවැද්ද ලැබෙන කාලයක්. ඉතින් රතු පැෂන්, කහ පැෂන්, ඒ වගේම ඇඹරැල්ලා තව ඉස්සරහට මට එළවලුත් ලබා දෙන්නට හැකියාව ලැබේ. ඉතින් ගොඩාක් මම හරි සතුටින් අතිරික්තය දරුවන්ට බෙදලා දෙන්නේ. අවශ්‍ය දරුවන්ට ඇලවුම් කළ ලබා ගන්නට පුළුවන්, නිවසටම ගෙන්න ගන්නට පුළුවන්. ඒ වගේම දියේ පිපෙන මල් වර්ග, ඕලු නෙළුම් මානෙල් වර්ග, විවිධාකාර ශක්තියින් තමන් වෙතට ආකර්ෂණය කරන මගේ අතින්ම හදන මේ මල් වර්ග, මගේ ශක්තිය ලැබෙන ඒ මල් වර්ගත් දරුවන්ට ලබා ගන්නට පුළුවන් මගේ අතින්ම හදන. අවශ්‍ය වුණම දරුවෙකුට ඇනවුම් කළා සිම්පල් ලයිෆ් පැල්තවානි සහ බොවිපලේ ඒ මල් වර්ග සහ පළතුරු වර්ග ගෙනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මම හරීම ආදරයෙන් සතුටින් කරන දෙයක්. ඉතින් දරුවෝ දන්නවා මල් ලබා ගන්නකොට මම තව ගොඩාක් මල් වර්ග දරුවන්ට එවනවා, දරුවන්ට අවශ්‍ය කරන මල් වර්ග. මොකද හේතුව මේක මුදලට වඩා මම ආදරෙන් කරන දෙයක් නිසා සමහරවිට දරුවෝ පැලයක් මිලදී ගන්න යොමු කරන මුදලට වඩා බොහෝ පැල වර්ග මම දරුවන්ට වටින පැල වර්ග දීම් සිද්ධ කරනවා. ඒකට හේතුව මට දැනෙනවා එයාට මේ දේ තෝනේ කියලා. එයා වෙනුවෙන් මල් ලබා දෙනකොට මට ඒක ලැබෙනවා, දැනෙනවා. එතකොට ඒ දේවලුත් මම ලබා දෙනවා. ඒක හරිම ආදරණීය දෙයක්, මගේ ජීවිතේ මම හරි ආස කරන දෙයක් තමයි දරුවන්ට ආශිර්වාද පළිඟු බල ගැනීම සහ මේ මල් වර්ග ලබා දීම.
මැණික් ලබා දීම මේවා මම හරි සතුටින් දරුවෝ වෙනුවෙන් ආදරෙන් සිද්ධ කරන දෙයක්. ඉතින් අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම channel එකට subscribe කරලා තියාගන්න මේ මම කියන දේවල් තව අය අතර බෙදා ගන්න කියලා දරුවන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් සෝබාධමේ විවිධාකාර ශක්ති සංචිතයන් තියෙනවා. අපිට ශක්තිය ලබා ගන්න ප්‍රබල ප්‍රබවයන් තියෙනවා. ඒ සියල්ලම මම දරුවන්ට කියලා දීලා තියෙනවා. ඒ සියල්ලෙන්ම වැදගත්. ඒක තමයි මට අන්තිමට දරුවන්ට කියන්නට උනේ. ඔබේ ආධ්‍යාත්මික ශක්තිය නඩගන්න සෝබාධමේ තියෙන මල් වලින් ශාක වලින් මේ පාෂාණ වල මම බලකන් වල එවීම තුලින් ඒ සියලු දේ ඔබට වැඩ ගන්නට පුළුවන්. ඒ වගේම මේ ශබ්ද ශක්තිය, මන්ත්‍ර ශක්තිය, පිවුවන් බෑමේ ශක්තිය මේ දේවල් වලට ඔබට වැඩ ගන්නට පුළුවන්. ඉතින් හැම දෙම ජීවිතයට එකතු කර ගන්න කියලා ආදරෙන් මම මතක් කරනවා. තෙරුවන් සරණයි. මගේ දරුවෝ හැම දිනාටම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ page එකේ link එක තියෙනවා. ශ්‍රාජ්‍ය සිම්පල් ලයිෆ් FB page එකේ නිල් පාටින් ඇත්තේ. ඒකට ක්ලික් කරලා page එකටත් සම්බන්ධ වෙන්න, like කරලා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි. මගේ දරුවෝ හැම දිනාටම.